මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඊයේ පෙරේදා මේ සංවාදයක් ඇති වෙච්ච නිසා WhatsApp සමූහ කීපයක leaf count එක කියන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ මේ ඔබ කර්මාංශාලාවට ගේන දලු තමයි මේ තියෙන්නේ. එතකොට ඒ දල්ලෙන් මම තෝරාගත්ත මෙන්න මේ දලු තුනක්. එතකොට මෙන්න මේක තමයි නොමේරු නොතැලුණු දල්ල. එතකොට මේක තමයි අපි වංගි දල්ල කියලා සාමාන්‍යයෙන් කියන්නේ කොළ දෙකයි තියෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වංගි මෙන්න මේ වගේ දලුත් මේ අතර එනවා. පේනවනේ මේ. එතකොට මේ දලුත් එක්ක අපි ගත්තාම දැන් මේ දල්ලේ මේ වගේ කොටසක් කැඩලා ඉවත් වෙනවා. හරිනේ? එතකොට මම මේක විද්‍යාත්මක යම් කිසි පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඕන කෙනෙකුට සංවාදයට විරුද්ධයි. එතකොට අපිට කර්මාංශාලාවට එන දලු වල අඹරා ගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි මෙන්න මේ වගේ තමයි තේන්නේ. ඒකට කළු තේත් එක්ක ඔබට පේනවා ඇති දුඹුරු නැටි ප්‍රතිශතයක් තියෙනවා. එතකොට ඒකෙන් ඇත්තටම ওই කියන මැෂින් එකක් දාලා එක්ස්ට්‍රැක්ට් කරාම ඒ කියන්නේ අයින් කරාම මෙන්න මේ වගේ ෆයිබර් කියන නට්ට තමයි අයින් වෙන්නේ. එතකොට මම හිතන්නේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ෆයිබර් කියන එක අපිටත් තේ ගොවියටත් පොළවටත් අනවශ්‍ය කොටසක් තමයි අපි මේ එළියට අතුලට දාගෙන අපි දඟලන්නේ මේ කතා කරන්නේ වාද විවාද කරන්නේ. එතකොට මේක ගැන කතා කරොත් මේ දල්ල ඇත්තටම දවල් කාලයේදී මේ දල්ල ඒ කියන්නේ ප්‍රභාසංශ්ලේෂණය වෙලා ආහාර ගමන් කරනවා මේ දල්ල මේ කොලේ ඉඳලා යට කඳට කඳ දක්වා. එතකොට ඒ ප්‍රභාසංශ්ලේෂණය වෙන දල්ල ආහාර අරගෙන යන්නේ මං හිතන්නේ මම මේ නොදන්නයිට පොඩි නොදන්නයිට ඇත්තටම සමට අමතක වෙලා ඇති විද්‍යාව ඕලෙවෙල් විද්‍යාව පන්තියේදී ඒකට හේතුව තමයි මේ 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 දල්ලේ මම පොඩි පිනුමක් කරනවා මෙන්න මේ දල්ලේ මේ තියෙන එළිය මේ මේ සුඹුල්ල ගැලෙව්වහම මෙන්න මේ සුඹුල්ල මේ පේනවනේ මේ සුඹුල්ල මේක තමයි ෆ්ලෝයම ඒ කියන්නේ මේක තමයි අපි ආහාර අරගෙන යන්නේ. ඒතර මේකේ තියෙන මෙන්න මේ මෝරපු නට්ට තමයි මෙන්න මේ මේ මෝරපු නට්ට තමයි මේ වේලුවට ඇස්සේ මේ දුඹුරු පාට එන්නේ. මේ දුඹුරු පාට නට්ටට තමයි අපි සෛලම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ ওই අපි කොස් ගහක් ඉරලා ගෙදර ලී වලට ගන්න මෙන්න මේ වෙනත් ලොකු ගහක නම් මෙන්න මේ කියන කඳ. එතන මේක තමයි ওই කියන පොළවෙන් උරාගත්ත කණිජ ලවණ වගේ දේවල් ගොඩක් තැම්පත් වෙලා තියෙන්නේ මේ කඳේ. එතන ඒ කණිජ ලවණ ඇත්තටම නැති කොටස තමයි අපේ තේ නිෂ්පාදනය අවශ්‍ය වෙන්නේ. දැන් මෙන්න මේකේ කණිජ ලවණ නැහැ. මේකේ තියෙන්නේ ඉරු එළියෙන් ආහාර නිෂ්පාදනය කරපු ප්‍රභාසංශ්ලේෂින්දි නිෂ්පාදනය වෙච්ච ආහාර පමණයි තියෙන්නේ. මේකේ නැහැ මේ කියන මෙන්න මේ කියන කණිජ ලවණ අඩුයි. සාපේක්ෂව ගත්තොත් 0.1%ක්වත් නැත්තරම් මේ වගේ නොමේරු දල්ලක. හැබැයි මේ වගේ දල්ලක 15%ක් විතර ওই කියන කණිජ ලවණ ඇවිල්ලා තියෙනවා. එතකොට මම හිතන්නේ මේ රසායනික පොහොර තහනමත් සමග සහ රසායනික පොහොර මිල අධික වෙච්ච කාලෙක අපි කතා කරනකොට විද්‍යාත්මක පසුබිමක් ඇතුව කතා කරොත් පොළවේ තියෙන අනවශ්‍ය කණිජ ලවණ. ඒ කියන්නේ අපි පොළවෙන් ඉවත් කරනවා කියන්නේ ඒ පොළව නිසරු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ පොළව නිසරු වෙනකොට මේ දල්ලට අපිට ගහට අවශ්‍ය පෝෂක කොටස් කණිජ ලවණ එළියෙන් යොදවන්න වෙනවා. මැග්නීසියම්, පොටෑසියම් වගේ සමහර කණිජ ලවණ මේවයි ගිහිල්ලා තැන්පත් වෙනවා. එතකොට ඊට අමතරව කණිජ කියන ගොඩක් කණිජ වර්ග තියෙනවා. ඒවා මම වෙනම පැහැදිලි කිරීමක් කරන්න ඕන විග්‍රහයක් ලොකු වීඩියෝවක් කරන්න වෙනවා. ඒවා ගිහින් තැන්පත් වෙනකොට අපි අනවශ්‍ය ලෙස ගහේ දල්ල මෝරණකම් ඉද දලු කැඩීමෙන් වෙන්නේ එකක් තමයි දල්ල අනවශ්‍ය ලෙස මෙන්න මේ කහ පැහැයට පත් වෙනවා. මේ කහ පැහැයට පත් වෙනවා. ඒක කහ පැහැයට පත් වුනහම මේකේ මේ දල්ලේ තියෙන හරිත ප්‍රදර්ශ ප්‍රමාණය අඩු වෙනද මේ දල්ල ඇඹරුවට පස්සේ ගුණාත්මක තේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම ගුණාත්මක මිනිමගේ කළු තේ එකක් නිෂ්පාදනය වෙන්නේ මේ පත්‍රවල නොමේරු පත්‍ර තියෙනවා. ඒක තන්තු කොටස් නැති වෙනවා. තන්තු කියන්නේ මේ සෛලවම තමයි. එතකොට මේ දල්ල ක්‍රමානුකූලව මෝරනකොට මෙන්න මේ ප්‍රෝහෙමෙන් ඇවිල්ලා ඒ සෛල කොටස් මේ මේ ඒ සෛලමෙන් ඇවිල්ලා තන්තු විදියට මේ පත්‍රවලත් තැම්පත් වෙනවා. ඉතින් මම තේකොවියකින් ඉල්ලාගෙන තේකොවි අපි කර්මාංශාලාවට වාසියක් වෙන එක පැත්තකින් තියලා තමන්ගේ වගාබිම නිසර නොවීමට මෙන්න මේ සෛලම මෙන්න මේ ගහේ තියෙන මේ සෛලම මේ රෙපුස්ටි ටික ෆැක්ටරියට ගෙනත් නොදෙනවා නම් මං හිතන්නේ ගොඩක් වෙලාවට ඔබ හැමෝටම ඉහළ මිලක් හම්බෙයි තේ කර්මාංශාලාවේ. ඒක නිසා ඒකට යාන්ත්‍රීකරණයට යන්න මේ මං හිතන්නේ පළවෙනි කතාව තමයි දැනට තියෙන ප්‍රශ්නේ මේ දලු කඩන්න මිනිසු නැතිකම. තමන් ගිහමේ තමන්ට දලු කඩා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා නම් සේවකව දලු කඩනවා නම් කණ්ඩායම් එකතු වෙලා ඕනම වෙලාවක අපේ ජාතික වැලි සම්පකාරයත් එක්ක සම්බන්ධ වෙන්න නැප්කෝ ජාතික වැලි සංවර්ධන සම්පකාර සමිතිය. ඒතර මේ සමිතිය තුලින් අපි කුඩා කණ්ඩායම් වශයෙන් අතරම් පුහුණු පාඩමාලාවක් සහ
පුහුණුවක් ලබා දෙන දැන් සූදානම් කරගෙන යනවා මේ යාන්ත්‍රීකරණයට කොහොමද යන්නේ කියලා. ඒතර යාන්ත්‍රීකරණය ගියාට පස්සේ දින 18ක 18ත් 22ත් තමයි දලු කඩන්න වෙන්නේ. එහෙම දලු කඩද්දි මෙන්න මේ වගේ එකම මට්ටමක දලු ස්තරයක් තමයි හැදෙන්න පටන් ගන්න. එතකොට මේ දලු මෝරණ එක නැති වෙනවා. එතකොට එතනින් යට තියෙන්නේ මෙන්න මේ 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 කියන මේ පොඩි පොඩි දල්ල විතරයි. හැබැයි අපි යාන්ත්‍රීකරණයට ගියහම මතකම තියාගන්න ඕන දින 42ක් දින 45ක් අතර වෙනකන් පළවෙනි දලුවම නෙලන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඊට කලින් අපි ට්‍රිමින් කරනවා කියලා තේගස් ටික ට්‍රිම් කරන්න ඕන. එතකොට ට්‍රිම් කරලා ඉවර වෙලා දලු පළවෙනි දලු තලයේ පොඩ්ඩක් අතින් කඩලා මට්ටම හදා ගන්න ඕනේ. ඊට පස්සේ කෙලින්ම අපිට මැෂින් එක දාන්න පුළුවන්. පුරුණු ඒ කියන්නේ පුහුණු ශ්‍රමිකයෙක් ඉන්න ඕන. මැෂින් එක දැම්මම ගත්තේ දීර්ඝ කාලිනව දින 18ත් 22ත් අතර දලු රාම නෙලාගෙන යන්න පුළුවන්. හැබැයි මුල් කාලදී හිතේ දලු අස්වැන්න අඩුයි කියලා. නමුත් වාර්ෂිකව ගණනය කරාම දලු අස්වැන්න අඩු වීමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබට තේරෙයි දලු කඩාගෙන යනකොට. මම හිතන්නේ ඒකට සරලම කතාවක් මම කියන්නම්. අපි දන්නවර අපේ ගෙවල් වල හදන මල් ගස් වල මල් ගහ ලස්සනට කැපුවට පස්සේ මුල් කාලේක දල්ලක්වත් එන්නේ නැහැ. ඊට පස්සේ ලස්සනට දලු රවුමක් එනවා. හැබැයි ආපු ඒ ගහ අපි කප්පාදු කරන පරක් වුණොත් එහෙම විවිධ විවිධ අතු උස් වෙලා විනාශ වෙනවා. ඒ වගේ තේ ගහත් එහෙම තමයි. අපි ට්‍රිමින් කරාට පස්සේ නියමිත දිනේට දලු කඩන්න ඕන. දලු මේ දලු මැෂින් එක දාන්න ඕන. දලු මැෂින් එක නොදැම්මොත් එහෙම වෙන්නේ ලොකු හානියක් වෙනවා. දලු මැෂින් එක පරක් වුණොත් අර යට තියෙන අරිම්බුව ඒ කියන්නේ රට දින පුංචි දල්ල උඩට ඇවිල්ලා ඒ දින 18 පැන්නට පස්සේ 18 22යි පැන්නට පස්සේ පුංචි දල්ල ඩග්ගාල උඩට එනවා. උඩට ආව ගමන් මැෂින් එක දාපු ගමන් පුංචි දල් ටික කැපිලා යනවා. ඒක නිසා මේක හරි සූක්ෂමව කරන්න ඕන වැඩ. ඒ කළා මෙන්න මේ ඇත්තනම් මේ නිර්පරාදේ අපි සල්ලි දීලා පෝර ගෙනල්ලා මේ කණිජ ටික ආපු අපේ පැක්ටරියට තේගස් සරහා එවන්නේ නැතුව පොළොවේ තියෙන කණිජ ලවණ ටිකත් පොළොවේ ඉතුරු කළා. ඉරුවාලෝකයෙන් ලැබෙන ප්‍රභාසංශ්ලේෂණයෙන් ලැබෙන ආහාර කොටස් පමණක් අපිට ඇත්තටම දාගන්න පුළුවන් නම් තේකොළ හදන්න අපි ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මම මේ පොඩි ඊපැද කියපු සංවාදයක් ඉදන් මේ තර්කය ටික ඉදිරිපත් කිරීමේ තර්කයක් ඇතුව ඒ කියන්නේ විද්‍යාත්මකව මම හිතන්නේ මේක ගැන මගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම සහ මේව ගැන මොකක් හරි වෙන වැරදි තැනක් තියෙනවා ඕන කෙනෙකුට පුළුවන් මේ පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔබට පේනදී මම මේ අතින් මේ නටු ටික එකතු කරත් ඕන মানে මේ ටික තමයි බ්ලැක් ටී වලට එන්නේ. එතකොට පේන වැඩි කොච්චර ප්‍රමාණයක් අපි නිකන් තේරුමක් නැතුව මේ 10ක් 15ක් රිපෝස්ටි අයින් කරනවාද කියලා. ඒතර ඒ රිපෝස්ටි ටික නිකන් තේරුමක් නැතුව අපේ අපි අපි දලුත් නෙලලා ඒක ඔළුවේ හරි කරේ හරි තියාගෙන වාහනේක හරි ගිහලා පැක්කියට ගිහිල්ලා ආපු අවසාන රිපෝස්ටි විදියට එළියට දානවා නම් කොච්චර අපරාධයක්ද කියලා බලන්න. එනවා මේ මේ වගේ රිපෝස්ටි මං හිතන්නේ කාටවත් පේනවා. ඉතින් මේක මගේ ෆැක්ටරි විතරක් නෙමෙයි හැමෝගෙම ෆැක්ටරි වල හැදෙනවා. ඒක නිසා හැමෝටම කියනවා මම මේ මොකද තෝරාගත්ත සාම්පලයක් ගත්තේ ටිකක් පේන්න ඕන හින්දා මේක වෙනම තෝරාගත්තම රිපෝස්ටි ටිකක් ගත්තේ. එතකොට මේ දළු වලත් පේනවා. ඉතින් මෙන්න මේ වගේ දළුත් තියෙනවා. ඔබට පේනවා. ඉතින් මේ දළුයි ඔක්කොම ටික බලුවාම අපිට තියෙන පොඩි ප්‍රශ්නයක් මේක ගැන අපි කොහොමද කරන්නේ කියලා. එතකොට ඕගොල්ලෝට කිව්වොත් ඇවිල්ලා B60 හරි මොනවා හරි හොඳ දළු සපයන්නේ කියලා ඕගොල්ලෝ කියයි මහත්යගේ ළමයි යනවා දළු කරන්න. මගේ ළමයි මහත්යෝ මම නම් දළු කරන්න යවන්නේ මහත්තර වුණනම් ওই දළු ටික ගෙනියන්න බෑනම් තියලා යන්න මං අර ගන්න පැක්ටරියකට දළු ටික දෙන්නම් කියලා. ওই ওই කතාව තමයි කියන්නේ. මොකද මම දන්නවා තේගොවියට තේගොවි ඉන්නේ සාධාරණ ප්‍රශ්න මත. ඒකට රසායනික පොහොර ටික නැහැ. දළු කරන්න මිනිස්සු නැහැ. ඒතර ඒ දළු කරන මිනිස්සුන්ට සාධාරණ වැටුපක් හම්බ වෙන්නේ නැහැ. ඒතර ඒක තුල තේ කර්මාන්ත එන්නේ නඩාල වෙනවා. මොකද හෙක්ටයාරයකට සේවකව දෙකහමාරක් ඕන කියලා තමයි ගණන් හදලා තියෙන්නේ එක දළු කිලෝ එකක් නිෂ්පාදනය කරන්න. ඒතර කටුපොල් වලට අවශ්‍ය වෙන්නේ 0.25යි. එතකොට බලන්න කොච්චර ගුණාකාරකින් තේ වල ශ්‍රමිකයන් අවශ්‍යද කියලා. ඒතර ඒ ශ්‍රමික ප්‍රමාණය ওই කියන එකක වගේ යගේකට අපිට පුළුවන් යාන්ත්‍රීකරණ තේ වගාවට ගියොත්. ඒ කියන්නේ යාන්ත්‍රීකරණ දළු විශේෂයෙන්ම දළු නෙලීමට තමයි වැඩිම තේ වගාවේ ශ්‍රමයක් යන්නේ. ඒ නිසා හැමෝම අපේ ජාතික වැලි සම්පකාරීත්වය එකතු වෙන්න අපි ජාතික වැලි සම්පකාරීත්වය තුල අපිත් එක්ක ප්‍රායෝගිකව මේක ජයගත්ත ශ්‍රමිකයෝ ඉන්න ඊට පස්සේ අපි ලංකාවෙත් ඉන්න අපිත් එක්ක ඉන්න එහෙම ජයගත්ත අය මේක කරන්න බැරි නෑ. කරන්න පුළුවන්. හැබැයි මේක එක්තරා මෛත්‍රී භාවනාවක් වගේ යම්කිසි කාලයක් පොඩි ඉවසීමක් ප්‍රගුණ කරන්න වෙනවා අපිට. ඒකත් එක්ක අපිට හොඳ දළු කඩන්න පුළුවන් වෙනවා. හොඳ දළු අස්වැන්නක් ගන්න පුළුවන් වෙනවා. අපේ ශ්‍රමික ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා. ඒතර අපිට පුළුවන් කණ්ඩායම් විදිහට ඇදලා තමයි මේ විසඳුම කරන්නේ. මොකද දළු කඩන මැෂින් එකක් දැන් රුපියල් 45,000 50,000ක් විතර වෙනවා. ට්‍රිමින් ට්‍රිමර් මැෂින් එකක් වෙනවා රුපියල් 35,000 40,000ක් විතර. ඒතර පොඩි කුඩා ඉඩම් ඉන්නවා ලක්ෂයක් විතර එකපාරට වැය කරන්න වෙනවා මේ මැෂින් දෙකම ගන්න. ඒකට අපි කරන්න ඕන කුඩා කණ්ඩායම් විදිහට අපේ සම්පකාර වටේ ගොනු නම් අපි යන්නේ සම්පකාර වටේ සම්පකාරයේ තුලේ කුඩා කණ්ඩායමට මේ මැෂින් දෙක කරන් දෙනවා. ඒතර ඒකවල අපි ප්‍රී ට්‍රේනින් කරනවා. ට්‍රේනින් කළා අන්නේ මැෂින් එකට පුහුණු ශ්‍රමිකයෙක් දන. ඒතර ඒ පුහුණු ශ්‍රමිකයට රුපියල් 3000ක් විතර මුදලක් දිනකට පුළුවන් වෙනවා මේ මැෂින් එක ක්‍රියා කරවල හොයා ගන්න. රුපියල් 3000ක වැටුපක් කියන අදතලේ විදිහට මාසෙකට දවස් 20ක් වැඩ කරලා රුපියල් 60000ක වැටුපක්.
ඒ දවස් 10ක් නිවාඩු තියෙනවා ඒක නිසා හොඳ වැටුත්තලයකටත් යනවා සේවකයා එතකොට සේවකයාගේ තියෙන සස්ටේනබිලිටි එක වැඩි වෙනවා ඒක නිසා මේ කර්මාන්ත තුලට රැඳේ ඒක නිසා අපි කවුරුත් එක්ක එකතු වෙලා මේක ජයගමු බොහොම ස්තුතියි